රද්දොළුවවලව්වේ සේනක මහත්තයා හරිම භයානක මිනිහෙක්. තමන්ගේ බලයෙන් මුළු ගමම යටත් කරගෙන තමන්ට ඕනි ඕනි දේවල් කරනවා. අනේ රත්තරනේ, ඒ වලව්වේ මම බැල මෙහෙවර කරාට කාරි නෑ. උඹ ඒ පැත්ත පලා දෙන්න එපා මහත්තයාගේ ඇහැ ගැටෙන්න. උන්දගේ ඇහැ ගැටිලා බේරිච්ච ළමිස්සියක් අහල ගන් හතේවත් නෑ. මගේ අම්මා සොපින මේ අවවාදේ මට නිතරම දෙන්න ගත්තේ මං වැඩිවියට පත් වුණු දවසේ ඉඳන්. මම පුංචි සන්දිය කීප වරක්ම දැකලා තිබ්බ ඒ සාහසික මූණ මට තාමත් මතකයි. දෙකෙලවර කරකවපු උඩු රැවුල, ගොරපැහැයට බර ඇස්, ඉදිරියට උල්ලු නැහැය, ඒ වගේම පළල් තොල්පට, සේනක මහත්තයාගේ තියෙන ගාම්භීර බව වගේම සාහසික බව වැඩි කර පෙන්නුවා. මට තාමත් මතකයි, අපි අහම්බෙන් හරි සේනක මහත්තයා දැක්කොත් හරි ඉක්මනට හැංගෙනවා. ඔය සේනක මහත්තයාගේ මුත්තා ඒ කාලේ මේ ගමේ කරක් ගැහුවේ අස්සය පිටින් හරිම තේජසෙන් කසෙත් අතට අරගෙන ඒ උත්තමයා එද්දි හැමෝම වගේ කානුවට වෙලා ගරු කරනවා. ඒ වගේමයි කටේ තියෙන සද්දේ අපේ හරියට අහස ගොරවන්නා වගේ මතක් වෙද්දි තාම හීකඩු පිබෙනවා. අපේ ගමේ වැඩිහිටියෝ ඒ අතීත කතා කියද්දි හරි ආසාවෙන් ඒවට කන් දෙන්න මම පුරුදු වෙලා හිටියා. ඒ කතා සුරංගනා කතා වගේ ලස්සන නොවුනත් මම හිතින් රූප මවා ගන්නවා. මම කුමුදුමාලි, මට හිටිය අම්මා විතරයි. තාත්තා කෙනෙක් මට කවදාවත් ඉඳලා නැහැ. අපේ ගමේ අපේ පැරැන්තිය ගොඩක් පවුල්වල ළමයිට තාත්තා කියන දේ හිස්තැනක් නිසා ඇත්තටම මට ඒ අඩුව ගැන ප්‍රශ්න කරන්න ඕන වෙලා තිබුණේ නැහැ. උගතුන්ට වඩා යටහත් පහත් නුඟතුන් ඉන්න අපේ ගමේ හදවත කියලා කවුරුත් කීවේ රද්දොළුව වලව්වට. අපේ ගමේ හැමෝගෙන් පැවැත්ම තිබුණේ මේ වලව්ව මත. අක්කර ගානක කුඹුරු වතුපිටි වලව්වට අයිති වෙලා තිබුණා. ඒක හරියට ගමේ භූමි ප්‍රමාණයෙන් බැලුවොත් 80%කට වඩා වැඩි ගාණක්. ගමේ ගොඩක් අය දුප්පත් වරිච්චි ගෙවල් හදන් හිටියේ වලව් ඉඩම්වල. මායි මගේ අම්මා සොපිනයි හිටියෙත් එහෙම ඉඩමක අටවගත්ත පැල්පතක. හරියටම කෙටියෙන් කිව්වොත් අපි හැමෝම ජීවත් කරේ මේ වලව්ව. රද්දොළුව වලව්වේ උදවිය හැම අතටම අනසක පතුරගෙන ගම්මුන් යටත් කරගෙන හිටපු කොට්ටාසයක්. ඒත් ගමේ කවුරුත් ඒකට උරණ වෙලා නැත්තේ ගමේ කොයි කවුරුත් යපුනේ වලව්වෙන් නිසා. ඒ වගේම වලව්වේ අභිමානය නිසා පිටගම් කාරයෙක්වත් අපේ ගමේ පහළම පන්තිය කෙනෙක්ට අවඩක් කරන්න බයෙන්ලු හිටියේ. වලව්වේ උදවිය මොනතරම් ගම්මුත් යටත් කරගෙන හිටියත් පිටගමකින් විපතක් වෙද්දි හරි හරියට ගම්මු වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. ඒකයි අදටත් ගම්මුන් ඒ අතීත වලව් ඇත්තන්ව හරි ගෞරවයෙන් භක්තියෙන් සිහිපත් කරන්නේ. ඒත් රද්දොළුව වලව්වේ උරුමකාරයා වෙච්ච සේනක මහත්තයා හාත්පසින්ම වෙනස් කෙනෙක්. සේනක මහත්තයා ගමේ ඉන්න ගෑනුන්ට කෙල්ලන්ට කරදර කරන්න පටන් ගත්තේ දැලි රැවුල එන්නත් කලින්න කියලයි ගමේ අය කතා වෙන්නේ. මහත්තයාගේ අම්මා වලව්වේ කුමාරි හාමි වයස්ගත නිසා මේ දේවල් වළක්වන්න ඈට පුළුවන්කමක් තිබුණේ නැහැ. සේනක මහත්තයාගේ කල්ක්‍රියාව හොඳ නැති නිසා වැඩිමහල් සහෝදරයා වලව්වෙන් පිට වෙලා ඒ මැණිකගේ වලව්වේ නතර වුණා. කෙල්ල වැඩිමහල් වෙනකොට සේනක මහත්තයාගේ ඇස්වලින් බේරගන්න එක හරිම අපහසු දෙයක්. මහත්තයා එක කැමැත්තෙන් යන අය හිටියත් ඒ යනට බලහත්කාරකමට ලක්වෙන පිරිස වැඩි. මගේ අම්මත් මං වැඩිවියට ආවම් මං වලව්වේ හතර මායිමටවත් එනවට අකමැති වුණේ ඒ නිසයි. සේනක මහත්තයා ප්‍රසාදයක් කරගත්ත නම් කොයි කාටත් හොඳයි. අපි කෙල්ලෝ ටික නාන රිඳගාවට එකතුනාම කතා වෙන්න ගත්තේ දවසක්. සේනක මහත්තයා වතාවක් මැණික කෙනෙක් ගෙනාවා. ඒ ගෙනාවත් ඔය ගතිය ඇරුණේ නෑරුණේ. අන්තිමේ ඒ මැණිකේ අම්මා අප්පච්චි ගාවට ආයෙම ගිහින් මේවයින් කරදරේ අහක ඉන්න අපිට. ඇයි ඉතින් කළුවර වැටෙන්න කලියෙන් ගෙදර ඉන්න ඕන. තනි පංගලමේ ගමන් බිමන් බෑ. ඒ වුණාට වලව්වේ කවදාවත් ඔය වගේ කාමයට ලොල් මිනිහෙක් ඉඳලා නෑලු. අපේ අම්මා නිතරම කියනවා රද්දොළුව වලව්වේ නැති නම්බුව නැති කරන්නේ මේ අසහනකාරයා කියලා. හෙමීට හෙමීට ගස්කොළන් වලටත් කන් තියෙනවා. ඒක නෙමෙයි, උඹලා දන්නවද පෙරේදායි සේනක මහත්තයා ධර්මින ඇඳලගේ ගෙඩ රහත්කාරයෙන් රිංගලා යසවතියට කරදර කරයි කියලා කතාවක් යනවා. ගමේ ගොඩේ කෙල්ලන්ගේ මේ කතාහන් මම වතුර පණිට්ටුවත් තුරුළු කරන් කල්පනාවට වැටුණා. ඔන්න කුමුදුවලියේ උඹත් පරිස්සම් වියන්. උඹ ළඟදිනේ මල්වර වුණෙත්
මගේ කල්පනාව බිඳුනේ එහෙලියක් කීව ඒ කතාවට ඔව් ඔව් උඹ තමා වැඩිපුර පරිස්සම් වෙන්න ඕන සොපිනා නැන්දා වලව්වෙමනේ ඉන්නේ නෑ මම වලව්වට යන්නේ නෑ ඇරත් අම්මා මට එන්න එපා කියලා නිතරම කියනවා මම කීව තව දුරටත් ඒ ඔස්සේ කල්පනා කරමින් මොනා වුණත් මේ ආරංචි එක්ක වෙනදට වඩා සිහි බුද්ධියෙන් දවස ගෙවන්න ඕන කියලා මම මටම කීවා උණුකෑම් සුවඳට ඉවල්ලන්න වගේ ළමිස්සෝ ඉන තැන්වල ඉව සේනක මහත්තයාට වැටෙන්නේ ඒ කාමාතුර බව නිසා වෙන්න ඇති සේනක මහත්තයාගේ බොරපාට ඇස් නිසා ඒ කාමාතුර බව වැඩි වුණා කියලායි මට හිතුනේ ගමටම පිළිලයක් වෙච්ච සේනක මහත්තයාට විරුද්ධව කවුරුත් කිසිම දෙයක් නොකළේ නීතිය පවා ඇතිහෙ කියායට නැමෙන නිසා කියලායි මට නම් හිතුනේ අනිත් කාරණේ වලව්වේ කුමාරිහාමිට තියෙන ගෞරවය නිසා වෙන්න ඇති අම්මේ අපි කොහේ හරි යමුද දවසක් මම හැන්දෑවක කීවේ අපේ පැල්පතට වෙලා කොහේ හරි කීවේ කොහේ හරි වෙන ගමකට මට මේ බයෙන් හැකෙන් ජීවත් වීම ඇති වෙලා අම්මේ මම දවාලට හිටියත් ඉන්නේ බයෙන් ඒ තියානාන ලිඳගාව කෙල්ල කියන කතාවලට මගේ බය තවත් වැඩි වෙනවා කොහේ කියලා යන්නද කුමුදු මාලියෝ නොදන්න පළාතක මම කොහොමද උඹවත් පරිස්සම් කරන් රස්සාවකුත් කරන්නේ කවුද අපිට ඉඳුන් හිටුන් දෙන්නේ අතේ පිච්චියක් නැති නෝගත් අම්මටයි මටයි ඒකෙන් වෙන්නේ මීට වඩා විපතක් බව තේරිච්ච මම කරබා ගත්තා කවුද දන්නේ ඒ ගම්වලත් මෙහෙම දේවල් වෙනවද කියලා මම තනියෙන් හිතුවා මගේ අහිංසක හිරිමල් යෞවනය මගේ අම්මට වඩා වසර 6-7ක් බාල සේනක මහත්තයා බිලිගනීවි කියලා මගේ හිතේ තිබුණු අසීමිත බයක් ඒ බය අම්මට දැනෙන්නේ නැති උඹ බය නොවි ඉඳහන් කුමුදු මාලියෝ මම උඹට කටයුත්තක් බලලයි තියෙන්නේ ඒක ඉක්මනට කරගත්තොත් මේ ඔක්කොම හරි අවුරුදු 15න් 16න් සමහර වෙලාවට ඊටත් කලින් කෙල්ල දීග යන මේ කාලේ අවුරුදු 16ක් වෙච්ච මට ඒ කතාව අරුමයක් උනේ නැහැ ඒ වගේම මට සැමියෙක් ලැබිලා සේනක මහත්තයාගෙන් ගැලවෙන්න පුළුවන් කියලා හිතෙද්දි මට දැනුනේ සතුටක් ඒ ඉලන්දාරියා රත්නපුරේ මහ ස්පිරිතාලේ ගේට්ටුවේ මුරට ඉන්නේ තව මාස 6-7කින් මයි හිතේ ගම එනවා ඒ ආවම අම්මා තාත්තා එක්ක උඹ බලන්න එනවයි කීවා මටත් නොකිය අම්මා තීන්දුව කරගත්ත මගුලට මට අකමැති වෙන්න හේතුවක් තිබුණේ නැහැ අම්මා මට දෙන්නේ හොඳම දේ කියලා මම හැමදාමත් විශ්වාස කරපු නිසා මට උමනා වුණෙත් නැහැ අකමැති වෙන්න කවදාවත් දැකලා නැති ඒ ඉලන්දාරියා ගැන මම තනියෙන් හිතන්න ගත්තේ අම්මා දිහා තොරහින් බල බල මගේ මගුලත් ඉක්මනින් උනොත් මටත් පුළුවන් මේ ගමේ නිදහස් වෙලා පුළුවන් විදිහට මගේ අම්මවත් බලාගන්න කියලා මම නිතර හිතුවා දින සති ගෙවිලා ගිහින් තවත් දවසක් උදා වුණා මගේ අම්මා වෙනදා වගේම උදේ පාන්දරම වලව්වේ වැඩට ගියේ මට පරිස්සමින් ඉන්න කියලා අම්මා ගිහින් වැඩි වෙලාවක් නැහැ වලව්වේ වැඩට ඉන්න තේදිස් මම දුවන් ආවේ අපේ ගෙදරට කෙල්ලේ කෙල්ලේ කොමුදු මාලි ඇයි මාමේ තේදිරිස් මාමගේ කටහඬ මට හුරු නිසාම මම එළියට බැස්ස එහෙම අහගෙන ආන සොපිනා මේ උදේ පාන්දර කකුලේ බෝතල් කට්ටක් කනගෙන අනේ වරින් කෙල්ලේ තේදිරිස් මාම බෙරිහන් දෙන්න ගත්තා අම්මා මට මොන නීතිය දාලා තිබුණත් මේ වගේ වෙලාවට මට පුළුවන් ද ගෙදරට වෙලා ඉන්න මම තේදිරිස් මාමවත් දාලා මහා හයියෙන් දිව්වේ හොඳටම බය වෙලා අනේ අම්මේ වත උඩින් පැන පැන වලව්ව පිළිකන්නට ලං වෙච්ච මම කෑ ගැහුවේ ඒ වෙද්දි අම්මගේ යටිපතුල ලේවලින් නෑවිලා තිබුණ නිසා උඹ ආවේ මොකටද අම්මා වේදනාවෙන් මිරිකමින් ඇහුවේ තරහින් කෙල්ලේ ඕන් ඔය කකුල දත කරලා අල්ලගනින් වලව්වේ තවත් මෙහෙකාරියක් වෙච්ච ගුණවතී නැන්දා කීවේ අම්මගේ තුවාලෙට බෙහෙත් දාන්න සූදානම් වෙලා බෙහෙත් බෝතල් කීපයකුත් සුදුරදි කෑල්ලකුත් අතේ තියන් ගුණවතී නැන්දා පහත් වුණේ අම්මගේ කකුල ගාව ඔය අත් බෙහෙතක් කරපන් ගුණවතියෝ ඔය මොනාද දාන්න හදන්නේ මගේ අම වේදනාව අස්සින් කෑ ගැහුවා මේ ඩිස්පෙන්සරි බෙහෙත් අගයක් උඹේ කකුල කැපුණා කීවා මහත්තයා දුන්නා ආ බන්සොපිනෝ ඕක ලොකුවට කැපිලාද එක්වරටම අපි අතරට ආව පිරිමි හඬට මම හැකිලිලා ගියා අපි ඉස්සරහා පිට හිටගෙන හිටිය සේනක මහත්තයා මම ඉක්මනට අම්මගේ පිටිපස්සට උනේ මූණ බිමට හරවගෙන ඒත් මම්මගේ ඇස්කොනට දැක්කා සේනක මහත්තයා මගේ දිහා බලන් ඉන්න බව කවුද ගුණවතී මේ ඔහු ප්‍රශ්න කළේ මම ගැන බව දන්න නිසාම මම ඔළුව පහත් කරගෙනම හිටියා මේ සොපිනගේ කෙල්ල මහත්තයෝ
තේදිරි සය කකුල කැපුණ ආරංචිය දීලා ඒකයි මේකේ මේ ඇවිත් තියෙන දුවගෙන ඈ බං මේ මේ අර මෑතක් වෙනකන් උපස්සී වැටිගෙන හොටු පෙරාගෙන හිට පොඩිය කීද සේනක මහත්තයාට මගේ වෙනස් වීම අදහන්න බැරි ගානයි මගේ අම්මගේ තුවාලෙගෙන බලන්න ආව සේනක මහත්තයා මගේ අංග ලක්ෂණ පීක්ෂණ බව මට දැනෙච්ච නිසා මම එතන හිටිය හරිම අපහසුවෙන් මම එතනින් ඉවත් වෙලා පුළුවන් ඉක්මනට ගෙදර ආවා තමන් ඉලක්ක කරගත්ත ගොදුරක් සේනක මහත්තයා නැති කරගන්නේ නැති තරම් ඒ නිසාමයි එක මූසල හැන්දෑවක මම සේනක මහත්තයාගේ ගොදුරක් උනේ වලව්වේ වැඩ ඉවරයක් කරලා මගේ අම්මා ගෙදර එද්දි හය හය හමාර වෙනවා මම වෙනදා වගේම ඉස්සරහට තියෙන දොර ලෑල්ලත් වහගෙන කුස්සි කෑල්ලට වෙලා පොල් අඩලයක් ගන්න ගත්තේ තඹගත්ත කොස්වලට හරියන්න සම්බෝලයක් හදාගන්න අවතාරයක් වගේ හිටගෙන ඉන්න සේනක මහත්තයා දැක්කම මාව ගැහෙන්න ගත්තේ සාවියක් වගේ මගේ කටේ කෙල පොදක් නැති වෙලා මගේ වචන පවා ගොළු වුණා අම්මේ කෙල්ලේ උඹ මෙච්චර කල් කොහෙද හිටියේ මගේ ඇස්වලට මුලිච්ච නොවි සේනක මහත්තයා මට ලඟ වුණේ මාව ගේ තුලටම කොටු කරමින් අනේ මහත්තයෝ අපි දුප්පත් අහිංසක මිනිස්සු අපිට කරදර කරන්න එපා මම ඒ කාමාතුරයාගේ දෙපා මුල වැඳ වැටුණත් පළක් වුණේ නැහැ මගේ ගත මල්පිටි තරමට සුසිනිදු නැතත් ඒ කාමාතුරයාගේ රළු පහස මට උහුල ගන්න බැරි වුණා මම මගේ ගතේ තියෙන වෙර වීර්යය යොදලා ඔහු එක පොරබැදුවත් මම පරාජය වුණා එක මන්නා පහරින් බිම වැටෙන කෙසෙල් කඳක් වගේ ඔහු අත දිගහැර මට දුන්න කම්මුල් පහරට මම බිම ඇද වැටුණා දුප්පත් මට තිබුණ එකම වටිනාකම සේනක කියන නරුමයා උදුරගෙන යන්න ගියේ මගේ කඳුළුවත් දිහා නොබලා හවස් යදි පත්ති වෙන කුප්පි ලාම්පුව අද නැති නිසා වෙන්න ඇති මගේ අම්මා ගෙට ගොඩ උනේ කලබලෙන් අම්මා එද්දි මම හිටපු දැනටම ගොලි වෙලා හිටියේ කිසිවක් හිතා ගන්න බැරිව ලිපේ තියෙන තැඹිලා කරවෙච්ච කොස් ටික බිම විසිරුණු පොල් මේ හැම දෙෙම මගේ අම්මගේ බය වැඩි කරන්නේ නැති මගේ රත්තරනේ කුමුදු මාලියෝ අම්මා මංගාවට ඇවිත් බැලඳ ගද්දි මම මහ හඬින් හඬමින් ඇයට තුරුළු වුණා වෙච්ච හැම දෙෙම දැනගත්තත් මගේ දුප්පත් අම්මටයි මටයි ගුලි වෙලා අඬනවා වරුනම වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ මේ කාමාන්තර මිනිහගේ ඇස්වලින් මිදිලා අපූර්ව ඉලන්දාරියෙක් එක දීග යන්න හිටපු මගේ අහිංසක බලාපොරොත්තු හැම දෙෙම කුඩු කට්ටම් වෙලා මට ජීවත් වෙන්න බෑ මගේ අම්මේ මට මැරෙන්න ඕන ගතේ රිදුමට වඩා හිතේ රිදුම වැඩි නිසා මම කතා කළේ කෙඳිරිල්ලක් ආකාරයට මොනා කරන්නද රත්තරනේ කාලකන්නිකමට දුප්පත් වෙලා ඉපදුන අපේ ඉරණම් මේක තමා මේක ඉන්න හැම ගෑණියෙක්ටම වගේ මටත් බැරි වුණාමයි කෙල්ලව පරිස්සම් කරගන්න උහුල ගන්න බැරි වේදනාවෙන් කතා කරපු මගේ අම්මා එක්වරම කඳුළු පිසදාගෙන කතා කළේ අදිෂ්ඨානශීලීව උඹ බය වෙන්න එපා මම උඹව කොහොම හරි දීකක දෙනවා උඹට මම කාලකන්ණි වෙන්න දෙන්නේ නැහැ අම්මගේ වචන මගේ හිතට ගෙනාවේ ශක්තියක් ඒත් සමහර වෙලාවට දෛවයත් නපුරු වෙන්නේ නැති බැරි අහිංසක අපටමයි මාසයක්වත් යන්න කලින් මගෙන් බඩදරු අම්මගේ ලක්ෂණ පහළ වෙද්දි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩා වැටුණා මම හොඳටම දන්නවා සේනක මහත්තයව කීතු කීතු කරන්න තරම් තරහක් අම්මගේ හිතේ තිබුණත් අම්මා ඉවසුවේ මම නිසා ඒ අම්මට වැරදකාරියෙක් වෙලා මාව මේ ලෝකේ තනි කරන්න බැරි නිසා මගේ සමතලා කුස පුංචියට ගැට්ටක් වගේ ඉදිරියට නෙරායෙද්දි අම්මා මට ගෙයින් එළියට යන එක තහනම් කරා මගේ කුසේ ඉන්න දරු පැටියා මේ පවට සම්බන්ධ වුණේ නැතත් මට පුළුවන්කමක් තිබුණේ නෑ ඒ දරුව ගැන ආදරයෙන් හිතන්න ඇත්තටම මට කිසිම හැඟීමක් ඒ ගැන ඇති වුණේ නෑ ඒ අතර මගේ අම්මා කළේ මම කවදාවත් අපේක්ෂා නොකරපු දෙයක් ඇත්තටම මට ඒ මොහොතේ මගේ අම්මා ගැන පුදුම හිතුණා අම්මා පුංචි රෙදි පොට්ටනියක් තමන්ගේ බඩට තියලා බැඳගෙන බඩදරු අම්මෙගේ වෙස් ගත්තේ ඉදිරිය ගැන ගොඩක් හිතලා වෙන්නේ නැති මානසිකව බින්දුවටම වැටලා හිටපු මට අම්මා මේ වගේ දෙයක් කරන්නේ ඇයි කියලා අහන්නවත් හිතක් පහළ වුණේ නැහැ මම ගෙදරට වෙලා හිටියත් මම දන්නවා අම්මා ගමෙන් ඕන තරම් අපහාස විඳින්නේ නැති කතා අහන්නේ නැති සේනක කියන නරුමයා එකම කෙල්ලෙක් එක්ක
වතාවක් දෙවතාවකට වඩා ඔය පාපතර වැඩේ කරන්නේ නැති නිසා වෙන්නේ නැති ආයම කවදාවත් මාව හොයන් ආවේ නැහැ. දිනෙන් දින මගේ කුස මෝරලා මගේ කුස ඇතුලේ ඉන්න දරු පැටිය අතපය ගහද්දි අම්මෙක් විදිහට මට බැරි වුණා ඒ කිරි කැටිය ගැන සෙනෙහසින් හිතන්න. පන්න පන්න වෛර නොකරත් මගේ හිතේ දරුවා ගැන ආදරයක් ඇති නොවන බව නම් මට විශ්වාසයි. මගේ කුසට මාස 9ක් පහු වෙද්දී එක වැහි දවසක මට හොඳටම අමාරු වුණා. රෑ කියලා නොබල මගේ අම්මා දිව්වේ අල්ලපු ගමේ වින්න බුවම්ම එක්ක එන්න. අපේ ගමේ කවුරුත් මේ ගැන දැනගන්න එක වළක්වන්න වෙන්නේ නැති අම්මා හැම කරේ. හොළුව තෙලියෙන් අම්මා වින්න බුවම්ම එක්කෙද්දී මං පැදුරු කබලේ වැටිලා හිටියේ උහුලන්න බැරි වේදනාවක් එක්ක. කොහොමෙන් කොහොම හරි මේ විශාල බරින් මාව නිදහස් කරන් මගේ දරුවා බිහි වුණා. ඒකී අපූරු කෙලි පොඩික් කියා මගේ කුස මේ වෙද්දී අතුරුදහන් නිසා මම වෙනදා වගේ අම්මගේ හැම දෙයකටම උදව් කරා. ගමේ ගොඩේ ඇවිදිද්දි මට ඇහිච්ච කතා එක මට මගේ අම්මා ගැන ඇති වුණේ පුදුමාකාර දුකක්. ඈ බංකු මුදුමාලියෝ උඹ නෑදෑ ගෙදරක ගිහින් කියලා උඹලෑ අම්මා කීවේ? කවදද බං උඹ ආවේ? උඹලෑ අම්මට කෙල්ල ලැබුණ නිසාද? උඹ නැති ටිකට උඹලගේ අම්මා නම් නිකන් ඉදර නෑ කුමුදුමාලි. දීග යන වයසේ කෙල්ලෙක් ඉද්දී අපූරුයි සපි නකරගත්ත වින්නෙහිය. ඈ බං පොඩියකීගේ තාත්තා උඹේ තාත්තමද? උඹව නම් අම්මට බඩට ආවේ අර ඉඩම් මනින්න මහත්තුරුවාව කාලෙනේ. එක එක්කෙනාගේ කතාවලට ලැජ්ජාව බය පැත්තකින් තියලා උත්තර දෙන්න හිත කීවත් මගේ අම මට කලින්ම තදින් අවවාද කරේ මේ ගැන කටේ කෙල බිඳක් හෙලන්න එපා කියලා. අම්මට කීකරු වෙන්න ඕනුනා වගේම නොසිතූ විදිහට මේ වෙච්ච දේවල් නිසා මම ගොළුවත දිගටම රැක්කා. ගමේ අය කියන විදිහට මගේ තාත්තා වලව් ඉඩම් මනින්න ආව මහත්තේ. මේ ගැන අම්මගෙන් අහන්න තරම් මට හිත හදාගන්න බැරි වුණා. ඒ අම්මා මගේ කුසින් වදාපු දරුවට අම්මා වුණ නිසා මට ලැබෙන්න තිබුණ හැම අපහාසයක්ම මල් වරුසාවක් කියලා හිතන් අම්මා බදාගත්ත නිසා මට ආදරයක් නැතිව මාවයි අම්මවයි බාර නොගත්ත තවත් නරුමියෙක් ගැන දැනගන්න ඇයි මම මගේ අම්මගේ දුප්පත් හිත තලන්නේ? ඒ දේවල් දැනගත්තා කියලා මට මොනවාද ලැබෙන්නේ? තවත් දවස් කීපයක් ගෙවෙද්දී අම්මා මට මගුලක් කතා කරා. මගේ රත්තරන් දුවේ කුමුදුමාලි උඹ මේකට කැමති වියන් රත්තරන් මේ අපායෙන් උඹවත් ගොඩපලයන් උඹ බෑ නොකිය මේ අම්මා කියන දේ අහපන් එතකොට උඹට කවදාවත් වරදින්නේ නැහැ. ඒත් අම්මා දරුවා මං කොහොමද එහෙම වංචාවක් කරන්නේ? මම ඇහැවේ දවසක මේ හැමදේම එළිවෙයි කියලා බයෙන්. මේක වංචාවක් නෙමෙයි රත්තරනේ, මේක අපේ අසරණකම. උඹට අර තිරිසනා කරදර කරා කියන කාරණේ ඇරුනම වෙන මුකුත් ඒ පවුලේ අය දන්නේ නැහැ. අපේ තියෙන අසරණකමට මෙහෙම දෙයක් හැංගුවා කියලා අපිට පවු නෑ මයි අම්මා. කොහෙවත් තියෙන නරුමයක් නිසා මට උඹ කාලකන්ණි වෙනවා දකින්න බෑ. මගේ අම්මා දිගින් දිගටම කියද්දි ඒ යෝජනාවට මම කැමති වුණා. මගේ හිතට වද දුන්නේ දරුවගෙන් වෙන් වෙන එක නෙමෙයි මේ වගේ විශාල බොරුවක් කරන එක. මේ දේ දන්නේ උඹයි මායි විතරයි කුමුදුමාලියෝ. උඹ උඹේ අනාගතය ගැන හිතපන්. අවසානයේ මාව කතා කරපු තැනට බාර කරලා මගේ අම්මා යන මොහොතේ මට කීවේ ඒ විදිහට. කාලය හිතුවටත් වඩා වේගෙන් ගත වෙන බව මට හිතුනේ මම දෙවන වතාවට ගැප් ගත්තම. ඒ වතාවෙත් මට ලැබෙන කෙලි පැටික් කියා මගේ මනසය බණ්ඩාරය වගේම පවුලේ අයත් මට හොඳින් සැලකුවා. මම බණ්ඩාරයේ දරුවයි එක්ක සතුටින් කාලය ගත කළා. මගේ ජීවිතයේ ගෙවෙන හැටි දැකලා මගේ අම්මා අසීමිතව සතුටු වුණා. අම්මයි මගේ ලොකු දුවයි තනි කරලා මම්මගේ පවුල් ජීවිතය ගත කරා. ඉඳ හිට අම්මා බලන්න යද්දී මගේ ලොකු දුව දවසින් දවස ලොකු වෙන හැටි මම දැක්කා. මුළු ගමටම කරදරයක් වෙච්ච සේනක කියන කාමාතුරයා හිති හැටියම ඔත්පල වුණේ හේතුවක් නැතිව. මේ වෙද්දි බලව්වේ ලොකු මැනිගේ තන්ත්‍රා වෙලා එක්තැන් වෙච්ච ඒ නරුම මිනිහගේ මුළු ඇඟ පුරාම සැරව තුවාල පිරිලා ඒවා කුණු වෙලා කියලා මම දැනගත්තේ ගමට ආව වෙලාවක. සේනක මහත්තයාට කටට වතුර ටිකක්වත් වත් කරන්න තේ දිලිස්සත් හිටුපියක ඔයින් ගියා. නැත්තං ඉතින් මෙලහකටත් මැරිලා. ළඟට කිට්ටු කරන්නවත් බෑලු. තේ දිලිස්ස අයියත් කිට්ටු වෙන්නේ නහයකට බැඳගෙනලු. ඔහොම විඳවන්නේ නැතුව මැරිලා ගියා නම් එකක්. ඒව මේ අපි කීවට බෑ. ඔය සේනක මහත්තයා කරපු කියපුවට තමා පණ පිටින් කුණු වෙන්නේ. බුදුබණිත් කියලා තියෙන්නේ බොරුවටද? පින්පව් ගැන
මේ කතා ඇහෙද්දි මට හිතුනේ අනේ ඉතින් දැන් ගමේ ඉන්න ළමිස්සියන්ට නිදහසේ ඉන්න පුළුවන් නේ කියලා. අවුරුදු ගානක් අනන්තවත් දුක් විඳලා සේනක කියන පාපතර කාමාතුරය අවසන් ගමන් ගියා. අඩුතරමින් මලගමට කියලා සහෝදරයවත් ආවේ නැහැ කියලා මට කීවේ ගමේ කෙල්ලෙක්. ඒ මලගම ආරංචි වෙච්ච වෙලාවේ මගේ ඇස් මොඳ වෙලා ගියේ මටත් නොදැනීම. ඒ මට ඒ වෙලාවේ ඒ පෞකාරකමින් ඉපදිච්ච දරු පැටියා මතක් වුණ නිසා මට ඒ අහිංසක කෙල්ල ගැන මුල්ම වතාවට සෙනෙහසක් දැනුනේ එදා. ඒ වෙද්දි ඒකිට අවුරුදු 8යි. මලගමට දවස් 3-4කට පස්සේ මම්මගේ අවුරුදු 5ක් වෙච්ච පොඩි කෙල්ලත් ඉස්සර කරන් ගෙදර ගියේ මට ඒ හැඟීම තනිව දරාගන්න බැරි වෙච්ච නිසා. මගේ රත්තරන් අම්මේ මට මහ වරදකාරී හැඟීමක් දැනෙනවා. මට මේ ඉන්නේ මගේ දරුවයි කියලා ලෝකෙට කියන්න තිබ්බා කියලා හිතෙනවා. මම නිසා මගේ අම්මා ගොඩක් කතන්දර ඇහුවා. අම්මට අපහාස වෙද්දි මම මුකුත් නොකිය ගොළු වුණා. අම්මා මම වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරද්දි මම අම්මට නිඳා ලබන්න ඉඩ දුන්නා. මම කියවන් ගියේ කටපාඩමින් වගේ. කොමුදු මාලි මගේ දුවේ, උඹ එදා එහෙම කරා නම් අද උඹේ ජීවිතේ කාලකන්ණි වෙලා. ඒ දුකට උඹේ අම්මා පපුව පැලිලා මැරිලා. අම්මෙක්ට දරුවෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ. මම එදත් කීවේ උඹට මේ වෙච්ච දේවල් වලට උඹ වැරදි නෑ. මට මේ හැම දෙයක්ම දරාගන්න පුළුවන් උඹ වෙනුවෙන්. මගේ අම්මා කතා කරේ හරිම ධෛර්ය සම්පන්න විදිහට. ඒ වගේම දැන් මට ලොකු නිදහසක් දැනෙනවා. මේ පුංචියකේ තව ටික දවසකින් මල් වර වෙයි. දැන් අර නරුමයා නැති නිසා ඒකිගේ අනාගතය ගැන බයක් නෑ. ඔව්, සේනක කියන්නේ තමන්ගේ දරුවගෙන් වුණත් පහසක් හොයන කාමාතුරයෙක්. වචනයෙන් නොකීවත් මගේ හිත කීවා. උඹ අම්මා නෝනා කියලා ඒකේ අඩුවක් නෑ කුමුදු මාලියෝ. ඒ කිවත් දීගෙක දෙනකන් ඉන්න මගේ 56යි. මම මුල්ම වතාවට මගේ ලොකු දුවගේ නලල් තලිය සිපගත්තේ හදවතින්ම ඇයට ආශිර්වාද කරලා. අම්මා මට දුන්න උපදෙස් ගොඩයි. ඇත්ත, දැන් මට ආයෙමත් හැරෙන්න බෑ. මට මගේ පුංචි කෙල්ලට තාත්තා නැති කරන්න බෑ. මට මගේ මනුස්සයා නැති කරගන්න බෑ. මගේ ඒ සතුටු පිරුණු ආදරණීය පවුල නැති කරගන්න බෑ. මගේ හිත මට දොස් කීවත් මට සිද්ධ වෙනවා මේ රහස ජීවිත කාලෙටම රකින්න. සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා හිතට එකඟ නැති වුණත් යම් යම් දේ කරන්න. මගේ රත්තරන් අම්මට ඕන කරේ අසාධාරණයට ලක්වෙච්ච මගේ අනාගතේ විනාශ වෙන එක නතර කරන්න, කාමාතුරයකට විරුද්ධව සටන් කරන්න. හයියක් නැති අපේ ගමේ යටත් වැසියෝ වෙච්ච අපට මේ වගේ දේවල් විසඳ ගන්න වෙන මගක් නැති බව අම්මා තේරුම් අරන් ඉන්නේ නැති. මට අදටත් මගේ හිතේ අම්මා ගැන තියෙන්නේ සෙනෙහසක් පරදවන භක්තියක්. මම වගේම මගේ අම්මා මේ සිදුවීමේදී හරිද වැරදිද කියලා කියන්න මම හරියටම දන්නේ නැහැ. සමහර විට අපි දෙන්නම වැරදි ඇති. ඒත් මේ වගේ අසරණකමට මේ වගේ තීරණ ගත්ත අයත් ලෝකේ ඇති. මම්මගේ පුංචි කෙල්ලෙක්ක ආයෙම පිටත් වුණේ ගෙදර යන්න. ඒ යන ගමනේ මගේ කකුල් ඉබේටම නතර වුණේ රද්දොළුව වලව්වේ ගේට්ටු කණුගාවට. මහා මූසල පෙනුමක් දරාගෙන උනත් වලව්ව අදටත් බලාගෙන ඉන්නේ මුළු ගම්ම ගිලගන්න වගේ. ඒ වලව්වේ බිල්ලෙක් ඉන්නවද අම්මේ? මගේ අතේ එලිලා හිටපු මගේ පොඩිය කී ඇහැව්වේ ඒ භයංකර බව දැනිලා වගේ. ඔව් පුතේ, ඒ වලව්වේ බිල්ලෙක් ඉන්නා. ඒත් දැන් ඌ නෑ. ආයෙම කවදාවත් එන එකකුත් නෑ. සැනසීමේ වචන කීපයක් මුදා හැරපු මම කෙල්ලවත් උකුලට අරන් කකුල් ඉක්මන් කළේ ඉර බහින්න කලියෙන් ගෙදරට යන්න හිතාගෙන.